එවලාවේ මුළු ලෝකෙම මුහුණ දීලා ඉන්න ප්‍රශ්නයත් එක්ක 100%ක්ම අපහසුතාවයන් ප්‍රශ්න මගහරවා ගන්නට බැහැ. මොකද හැමෝටම හොඳක් කරන්න හෙට දවසේ අපි හැමෝටම hina වෙලා ඉන්න රටක් ඉතුරු කරගන්නට අපි හැමෝම කැපකිරීම කරන්නට වෙලා තියෙනවා. මස් රාත්තලම ඉල්ලන්නේ නැතුව ලැබෙන දෙයින් තියෙන දෙයින් ජීවත් වෙන්නයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලත් එක්ක පීඩාවටපත් අපහසුතාවයටපත් ජනතාවට උපරිම සහනයක් ලබා දෙන්න රජයේ පූර්ණ මැදිහත් වීමකින් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසාම තමයි අපි එවැනි අපහසුතාවයට පත්ව සිටින කණ්ඩායම් ගැන නිරන්තරයෙන් අනාවරණය කරන්නේ. ඒ අනුව අද සියත අනාවරණය කරන්නේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගිය ඒත් විශාල සේවාවක් මේ මොහොතේ ඉත අවදානම් තත්වයක සිට ඉටු කරන පෞද්ගලික ආරක්ෂක සේවාවේ නිරත නිලධාරී මහත්වරුන් පිළිබඳවයි. ඔබ නිවසට වෙලා ඉන්නේ ඔබේ ආයතනය ව්‍යාපාරික ස්ථානය ගැන කිසිම බයක් සැකක් නැතුව මේ පෞද්ගලික ආරක්ෂක සේවාවේ නිරත මහත්වරුන් නිසා. ඔබ ඔවුන්ට ඔබේ ආයතනය වෙළඳසැල බලාගන්න දීලා ඔබ නිවසට වෙලා ආරක්ෂිතව ඉන්නවා. අමතක කරන්න එපා. ඔබ වෙනුවෙන් ඉන්න ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආහාර පාන ආදිය සහ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්න. ඔබේ නිවෙස්යන් පිළිබඳව හිතනවා වගේම ඔබේ ආයතනයේ ඔබේ සේවා ස්ථානය දවල් රෑ නැතුව රකින්න මේ පෞද්ගලික ආරක්ෂක සේවා සපේන ආරක්ෂකංශ මහත්තුරු පිළිබඳවත් හිතන්න. ඒ වගේම මේ පෞද්ගලික ආරක්ෂක සේවාව සපයන සමාගම්වල මහත්වරුන්ටත් අපි අවධාරණය කරන්නේ. මේ වෙලාවේ වෙනදටත් වඩා මානුෂීය වෙන්න, වෙනදට වඩා ඔවුන් ගැන හිතන්න. සල්ලිම නෙවෙයිනේ ජීවිතය, මේ ඔවුන් ගහඬ හිර වෙලා තියෙන. ඒ කියන්නේ දින ඉදිරි නිසා අපි අපේ ඉන්න තැන් වලට යන විදියක් නැහැ. අපිට වැඩි වැටිපල් ලැබෙන්නේ නැහැ. ඒක වොෂ් එකක් දාගන්න ඇඳුම් පැළඳුම් පිරිසිදු කරන්න ක්‍රමයක් නැතු බොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපේ ආයතනෙන් බලන්නෙත් නැහැ. මේ කිරිබිටි පැකට් එකකුයි සීනි තේ කුඩු දීලා ගියා. ඒකත් දැන් ඉවර වීගෙන ඉන්නේ. ඉතින් ඊට පස්සේ මොනවා කරන්න වෙයිද කියන්න දන්නේ නැහැ. රස්සාව අවසින් දා ඉන්නවා. එතම සෝචනීයයි අපි ආයතන ගැන අපි කියනකොට. පඩි දෙනවා. පඩි දෙන කැත්ත. නමුත් අපි මේ කන කට්ට කිසි කෙනෙක් දන්නේ නැහැ. කියන්න තියෙන මෙච්චරයි. මේ අවස්ථාවල් ටික ජීවිතය ඇත්තම කටුකයි. කෑම ගන්න ගියත් අපි යන්නේ බොහොම අමාරුවෙන්. ඕනම ආයතනයක ග්ලව්ස් දෙකක් දීලා තියෙනවා ආරස්සාවෙන්ට. කොළ කෑල්ලක් අපිට ඒවල ඇති වැඩක් නැහැ. ඒකවත් අපිට දීලා රාජකාරී කරද්දී අපේ පඩියෙන් කැපුවත් කමක් නැහැ. ඒ ඉටු වෙන්න ඕනේ. ආරස්සාවෙන් කියන්නේ ඒකනේ. ඔය දේවත් කරන්න ඕනේ අපේ පඩියෙන් කැපුවට කමක් නැහැ. දැන් ගෙදර යන්න දෙයක් නැතුව දැන් මම සතියක් විතර එනවා මෙතන. මට ඉති වතුර ටිකක් නා ගන්න කරන්න. ගෙදර අඩුපාඩු බලන්නත් එපේ. තාම පඩියම් බොනෙත් නැහැ. සබන් කෑල්ලක් ගල් දාන්න අපිට ටයිම් එකක් නැහැ.